హల్లెలూయా. విద్యావ వర్సెస్ ప్రజ్ఞావ. మే దవసల ముడు లోకేమ మహా సనకెలియక్ సమరణం ఫీఫా వరల్డ్ కప్ నత్నం ఫుట్బాల్ లోక కుసలానే ఇతిన్న మే రటవాల్ రటవాల్ తరంగ కరణవ ఇక కుసలానేయక్ వెనువెన్ అవసానేది వడా దక్ష ఏ మన నత్నం వడా ప్రసాదే లభు పుజ్యలయా ఏ ఖండాయమ జాగ్రహణే కరణం ඉතින් මේ වගේ වෙලාවක මට හිතුණා මිනිස්සු අසරණ වෙලා ඉන්න එහෙමත් නැත්නම් මොකද්ද ජයග්‍රහී දෙය කියලා තෝරා ගන්න බැරිව ඉන්න කාරණයක් පිළිබඳව කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අද දවස ඉතාමත්ම වැදගත්. මොකද අද මම ඔබට මීට කලින් ඔබ අහලා නැති කාරණයක් එළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. මීට කලින් ඔබ අහලා නැති කාරණයක් ඔබට එළිදරව් කරන්න මම බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙම කියද්දි ඔබට මේක වටහා ගන්න අවශ්‍ය ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඔබට ඉහළින් එන්නා වූ ප්‍රඥාව. ඒ නිසා යේසුස් වහන්සේගේ නාමයෙන් මේ මොහොතේදී මේ දේව මෙහෙට සහභාගී වෙන උන්වහන්සේගේ වචනට අහුම්කන් දෙන සෑම කෙනෙක් වෙනුවෙන් මම දේව දාසයෙක් ලෙස යාඥා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට මේ පණිවිඩය වටහා ගන්න අවශ්‍ය දිව්‍යමය ප්‍රඥාව මම ප්‍රකාශ කරනවා. ශුද්ධාත්ම වහන්සේගේ අනුභවයෙන් ඔවුන් අද දවසේදී මේ පණිවිඩය වටහා ගන්නවා ඇති ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. හලෙලූයා. ඉතින් මුලින්ම මම විද්‍යාව ගැන කතා කරන්න ඉස්සරලා ප්‍රඥාව ගැන කතා කරනවා. ප්‍රඥාව ගැන කතා කරලා කොහොමද ප්‍රඥාවට එරෙහිව විද්‍යාව යන මේ තරගේ ජයග්‍රහණය කරන්න කියන කාරණේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් විද්‍යාව සහ ප්‍රඥාව අතර මේ තරගේ ඇත්තටම දිනන්නේ කවුද? ඔබ දැක්කනේ ඔබ හිතන කෙනා දිනන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ආජෙන්ටිනාව දෙකට එකක් විදියට සෞදි අරාබියාවට පරාජයටපත් වුනේ. ඒක වෙන්න පුළුවන් අද දවසේදී ඔබ බලාගෙන හිටියොත් එහෙම සම්බන්ධ වෙලා හිටියොත්. ඉතින් ප්‍රඥාව කියන කාරණය අද ලෝකෙම කතා බහ කරන කාරණයක්. ප්‍රඥාව නිසා තමයි අද අපි දරුවෝ ඉස්කෝලේ යවන්නේ. ප්‍රඥාව නිසා තමයි දරුවෝ විශ්වවිද්‍යාලය යවන්නේ. ප්‍රඥාව නිසා තමයි පොතපත කියවන්න කියලා කියන්නේ. ප්‍රඥාව නිසා තමයි Google search කරලා දේවල් හොයාගන්න. මිනිස්සු ප්‍රඥාව සොයාගන්න කරන්න නැති දෙයක් නැහැ. ඔබ ඔබගේ පවුල ගැන හිතුවොත් එහෙම වැඩිම මුදලක් ඔබ වියදම් කරනවා ඇති දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ඇයි ඒ? ප්‍රඥාව සොයාගන්න. හැබැයි මේ ප්‍රඥාව ඔබට ලබා දෙන්නේ කුමක්ද? ඒ වගේම ඒ ප්‍රඥාවත් එක්ක අපිට විද්‍යාව සම්බන්ධ වන්නේ කොහොමද? ගැඹුරු දේවල් ඉතා සරලව මම ඔබට කියන්න සූදානමින් ඉන්නවා. හොඳයි. අපි පෙරලා ගනිමු. දැන් ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා ඊට පස්සේ විද්‍යාවට යන නිසා අපි පෙරලා ගමු 1 කොරින්ති පොතට. මොකද පාවුල්තුමා ඉතා පැහැදිලිව මේ ප්‍රඥාව කියන කාරණය ගනුදෙනු කරලා කටයුතු කරනවා. එතෙන්දී මම පොඩි කුතුහලයක් ඇති කරන්න ඕන නිසා මෙහෙම කියන්නම් පාසාවිෂ්ක. කෙනෙකුට මේ දැනගන්න ඕන නම් මේ විද්‍යාවේ ප්‍රඥාව, විද්‍යාවේ ප්‍රඥාවක් ප්‍රඥාවක් තියෙනවනේ. මේ විද්‍යාවේ ප්‍රඥාව කොහෙන්ද මිනිස්සුන්ට ආවේ? කොහෙන් අර එන්න එපාය? ඒක තමයි මම අද කියන්න යන්නේ. ඒක කියන්න යනවා. ඒ නිසා ඉතාල වැදගත් වෙනවා මේ කතාවට සම්බන්ධලා සිටීම. ඉතින් 1 කොරින්ති 2 පරිච්ඡේදයට අපි මුලින්ම යනවා. 1 කොරින්ති 2 යනකොට අපි එහි පළවෙනි පදේ ඉඳලා පද කිහිපයක් බලන්ට යනවා. පළවෙනි පදේ ඉඳලා පද කිහිපයක් බලන්ට යනවා. මම කියවන්නත් යනවා. ඒ වගේම තව කටහඬවල් කීපයක් ඇහි. හැබැයි හිතන්න එපා ඒ ගැන. දෙවෙනි පරිච්ඡේදය මෙන්න මෙහෙම පටන් ගන්නෙ. කොහොමද පටන් ගන්නෙ? ඒ හැටියට සහෝදර නෑ. පරිච්ඡේද පටන් ගන්න හැම නෙවෙයි. විද්‍යානුකූල ඥානය සහ සැබෑ ප්‍රඥාව. උදේ පාන්දරමනේ. හරි. පරිච්ඡේදය පටන් ගන්නෙ මෙහෙමයි. විද්‍යානුකූල ඥානය සහ සැබෑ ප්‍රඥාව. මේ බලන්නකෝ බයිබලේ. ඒක මං කියව මෙතන ඉන්න කියලා. විද්‍යානුකූල ඥානය සහ සැබෑ ප්‍රඥාව. විද්‍යානුකූල ඥානය සහ සැබෑ ප්‍රඥාව. ඒ කියන්නේ පාවුල්තුමාගේ පාවුල්තුමා නිකන් ඔහේ ලියපු කතාවක් නෙවෙයි මේක. මේ පරිච්ඡේදයේ මාතෘකාවම විද්‍යානුකූල ඥානය සහ සැබෑ ප්‍රඥාව. එහෙමනම් විද්‍යානුකූල ඥානය තුල සැබෑ ප්‍රඥාව නැහැ කියන එක මාතෘකාවෙන් මෙලිදරව් වෙනවා. මොකද ඒ නිසා තමයි පාවුල්තුමාගේ මේ කතාවට මෙහෙම සඳහන් කරලා තියෙන්නේ විද්‍යානුකූල ඥානය සහ සැබෑ ප්‍රඥාව කියලා. ආමෙන්. දැන් අපි කියවමු. ඒ හැටියට සහෝදරයනි මා නුඹලා වෙතට දැන් මේ පාවුල්තුමා කොරින්ති සභාවට මේක ලියන්නේ. පාවුල්තුමා කොරින්ති සභාවට
ලියන කතාව මේක. ඒ හැටියට සහෝදරයනි මා නුඹලා වෙතට ආ කල්ලි දෙවියන් වහන්සේගේ රහස නුඹලාට එළිදරව් කරමින් ආවා මිස කතාවේවත් ප්‍රඥාවේවත් උතුම්කමින් යුක්තව නාවෙමි. මේ දෙවැනි පරිච්ඡේද ආරම්භකදී පාවල්තුමා ලියන පළවෙනි වගන්තිය. බලමු අපි එක එක අපවසරයක් අපිට තිරේ දකින්න පුළුවන්ද? හරි මං කියවන්න. ඒ හැටියට සහෝදරයනි මා නුබලා වෙතට ආකල්. ඒ කියන්නේ පාවල්තුමා කොරෙන්ති සභාව වෙතට එනකොට කොරෙන්තියේ මිනිස්සු වෙතට එනකොට දෙවියන් වහන්සේගේ රහස නුබලාට එළිදරව් කරමින් ආවා මිස. හොඳට අහගන්න. දෙවියන් වහන්සේගේ රහස නුබලාට එළිදරව් කරමින් තමයි මම ආවේ. ඒ අරුණුකොට ආවා මිස මොකද කියන්නේ? කතාවේවත් ප්‍රඥාවේවත් උතුම් කමින් යුක්තව නාවෙමි. මම ආවේ නෑ නුබලා ළඟට ලොකු දක්ෂ කතා කරගෙන. ඒ වගේම මොකක් කරගෙනද? ප්‍රඥාවේ උතුම්කම අරගෙන. එනිසා පාවල්තුමා ඉත පැහැදිලිව කියනවා කොරින්ති සභාවට මම එනකොට මං ආවේ නැහැ ප්‍රඥාවේ උතුම්කම අරගෙන. ඒ වගේම මම ආවේ නැහැ දක්ෂ කතිකයෙක් විදියට. අපි කියන්නේ බොහොම චතුර දක්ෂ විශිෂ්ට කතිකයෙක් කියලා. එහෙම කතිකයෙක් විදියට නෙවෙයි පාවල්තුමා ආවේ. ඒ වගේම එයාගේ කතාවේ තිබුණේ උතුම් ප්‍රඥාවකුත් නෙවෙයි. උතුම් ප්‍රඥාවකුත් නෙමෙයි. ඇයි දන්නවද මම මෙහෙම කියන්නේ? දැන් මේ කතාවට යන පසුබිම ඔබ වටහා ගන්න ඕන. මේ වෙනකොට කොරින්තිය කියලා කියන්නේ ලෝකේ ධනවත්ම ස්ථානයක්. මෙතන තමයි ලෝකේ ලොකුම වෙළඳ පොළවල් තිබුණේ. ඒ වගේම රෙඩ් ලයිට් ස්ට්‍රීට්ස් තිබුණේ. ඒ වගේ ගණිකාවන්ද වෙළඳ පොළද ඔක්කොම බහුලව තිබුණු ස්ථානයක් තමයි කොරින්තිය කියලා කියන්නේ. ඉතින් පාවල්තුමා කියනවා මම නුඹලාට ළඟට ආවේ වචන ප්‍රකාශ කරන උතුම්කමේ වචන අරගෙනවත් ප්‍රඥාවේ වචන අරගෙනවත් නෙමෙයි. මම නුඹලාට ආවේ මොකක් අරගෙනද? දෙවියන් වහන්සේගේ රහස නුඹලාට එලි කරන්න තමයි මම ආවේ. දැන් අපිට පොඩි ඉඟියක් ලැබෙනවා මේ විද්‍යාව සහ ප්‍රඥාව අතර වෙනස පැහැදිලි කරද්දී. හරි දැන් පැහැදිලිද? ආපහු මම පළවෙනි පදේ කියන්නේ ඒ හැටියට සහෝදරෙනි මා නුඹලා වෙතට ආකල්ලි දෙවියන් වහන්සේගේ රහස නුඹලාට එලිදරව් කරමින් ආවා මිස කතාවේවත් ප්‍රඥාවේවත් උතුම්කමින් යුක්තව නාවෙමි. මම ආවේ නැ ලොකු ප්‍රඥාවන්ත කතා කරගෙන. හරි දෙවෙනි පදේ අපි කියවමු. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේ කුරුසියෙහි ඇනගස්නු ලැබූ බවත් මිස වෙන කිසිවක් නුඹලා අතරෙහි නොදැන සිටින්ට නියම කරගතිමි. දරන පාවල්තුමා තීන්දු කරනවා. එයා කොරින්ති සභාවට එනකොට එයා තීන්දු කරනවා. හොඳට අහගන්න, ටිකක් ගැඹුරු දෙයක් හැබැයි අල්ලගමු එක. කොරින්ති සභාවට එනකොට පාවල්තුමා තමන්ම තීන්දු කරගන්නවා මම දන්න එක දෙයයි. හරි එතුමා විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත, එතකොට ඊශ්‍රායලෙ තිබුණු ලොකුම බයිබල් විද්‍යාල ඉගෙන ගත්ත පුජ්‍යලයා, ගමාලියල්ගේ හොඳම ගෝලයා. හැබැයි එයා කියනවා මම ඔක්කොම අමතක කරලා දැම්මා. මම එක දෙයයි දැනගෙන ආවේ. මොකද ඒ දැනගෙන ආපු දේ? ඒක තමයි තිරේ තියෙන්නේ. නියම කරගත්තේ මම තීන්දු කරගන්න. මට වෙනමකුත් දන්නේ නැහැ. මම මොකුත් දන්නේ නැහැ. මම දන්නේ එක දෙයයි, ජේසුස් වහන්සේ දන්න උන්වහන්සේ කුරුසියන ගැහුවා. එච්චරයි මම දන්නේ. වෙන මොකුත් දන්නේ නැහැ. පණ්ඩිතයර ටිකක් අමාරුයි මේක. හැබැයි මේක තමයි ඇත්ත. ගොඩාක් දේව ධර්මයේ දන්නාට මේක අමාරුයි. මොකද පාවල්තුමා කියනවා ලෝකේ හිටපු විශිෂ්ටතම දේව ධර්ම ආචාර්යවරයා කියන මම එක දෙයයි දැනගෙන සිටියේ. උඹලා අතරට එනකොට ඒ දේ තමයි ජේසුස් වහන්සේ උන්වහන්සේ කුරුසියන ගැහුවා. එච්චරයි. රයිට්. ගොඩක් අයට වැටහෙනවා. මම දුර්වලකමින්ද බයින්ද බොහෝ වෙවුලමින්ද නුඹලා සමග සිටියමි. ඇයි ඒ කියන්නේ? මිනිසුන්ට බයේද? කොරින්තිය මිනිසුන්ට බයේද? පාවල්තුමා වෙවුලමින් බයදුකමින් හිටියේ? ඒ මිනිස්සු ෆේස්බුක් පෝස්ට් දාන නිසාද බයේ වෙවුලමින් හිටියේ? නෑ. පාවල්තුමා මෙතන බයෙන් දුර්වලකමින් වෙවුලමින් සිටියා කියලා කියන්නේ එයා දෙවියන් වහන්සේ ඉදිරියේ ස්වාමිනි මම මුකුත් දන්නේ නෑ, මම දන්නේ ඔබ වහන්සේ කුරුසිය මැරුණු බවත්, මම දන්නේ මේ සුභාරංචිය විතරයි, එච්චරයි මම දන්නේ. ඒ බයාදුකම තමයි ඔහුගේ ප්‍රඥාවේ ආරම්භය. ඒකයි බයිබලේ කියන්නේ දෙවියන් වහන්සේට බයවීම ප්‍රඥාවේ
ආරම්භයයි කියලා. පාවල්තුමා කියන එක මම දුර්වලයි. ඇයි දන්නවද? පොරවල්ට බෑ දෙවියන් වහන්සේට සේවය කරන්න. මේ පොරව කියන්නේ ගස් කපන පොරව නේ. පොර කියලා හිතන් ඉන්නේ. එහෙම අයට බෑ දෙවියන් වහන්සේට සේවය කරන්න. ඇයි දන්නවද? තමන් දන්නවා කියලා හිතපු ගමම්ම ඉවරයි. ඒකයි අද දවසේදී අපි මම අදහස් කරුවේ ස්වාමින් වහන්සේ මට මඟ පෙන්වුවේ විද්‍යාව වර්සස් ප්‍රඥාව ගැන කතා කරමු කියලා. ඔබට අවශ්‍ය ප්‍රඥාව මිස විද්‍යාව නොවේ. තවටයක් ඇද්ද ඔබට මේක පැහැදිලි වෙනවා. හරි, ඊට පස්සේ ඔන්න මම දුර්වලකමින් බයෙන් නුඹලා ළඟ ඇවිල්ලා කටයුතු කළා. ඊළඟ පදේට අපි යමු. මාගේ කතාවත් මාගේ දේශනා කිරීමත් ප්‍රඥාවේ සිත් පොළඹවන්නා වචන වලින් නොව ආත්මයන්න් වහන්සේගේද බලයේ ප්‍රකාශ කිරීමෙන් විය. හරි, මෙතන බලන්න හොඳට. මාගේ කතාවත්, ඒ කියන්නේ පාවුල්තුම ඇවිල්ලා කතා කරපු විදිහත් දේශනා කරපු විදිහත් ප්‍රඥාවේ සිත් පොළඹවන්නා වූ වචන වලින් නොවේ. අර ඉස්සෙල්ලා කියපු දෙම තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් ප්‍රඥාවන්ත මිනිහෙක් අහගෙන හිටියොත් අපි ඔය කියන්නේ විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් උගතෙක් කියලා කියමුකෝ අපි. උගතෙක් අහගෙන හිටියොත් එහෙම කියන වචන වලින් නෙවෙයි යා කතා කළේ කොරින්ති සභාවට. එවැනි වචන වලින් නොවේ. නමුත් මොකෙන්ද? ආත්මෙන්ද බලේද ප්‍රකාශ වීමෙන් විය. එහෙමනම් පාවුල්තුමා කියන්නේ මං ගොඩක් දේවල් දන්නේ නැහැ. මම දන්නේ එක දෙයක්, යේසුස් වහන්සේ කුරුසිය යන ගැහුවා. මං ගොඩක් දේවල් දන්නේ නැහැ. මම බය අඩුකමෙන් මම ඇවිල්ලා නුඹලාට කතා කළා. හැබැයි මගෙන් ප්‍රඥාවේ වචන ආවේ නැහැ. හැබැයි මගේ කතාව චතුර වුණේ නැහැ. නමුත් එක දෙයක් තිබ්බා. මොකද්ද? ආත්මයන් වහන්සේ සහ බලය ප්‍රකාශයට පත් වුණා මම නුඹලාට කතා කරද්දී. මේක තමයි වෙනස. බයිබලයේ උදේ ඉඳලා රෑ වෙනකල් පට්ට ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. හරි, උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා මං එදා කිව්වේ එලිදරව් පව කරලා සිතියන් දක්වා කටපාඩම්ෙන් කියන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. හැබැයි බලය පෙන්වන්නට බෑ. ඒකයි පාවුල්තුමා කියන්නේ. මං ගොඩාක් වැඩ දාගෙන ප්‍රඥාවේ වචන කියාගෙන ආවේ නැහැ. හැබැයි මං ඇවිල්ලා ආත්මයෙන් ප්‍රකාශ කළා. ඒ වගේම බලයෙන් ප්‍රකාශ වුණා. බලයෙන් ප්‍රකාශ වුණා කියලා කියන්නේ පාවුල්තුමා ගිය ස්ථානවල රෝගීන් සුව වුණා. පාවුල්තුමා ගිය ස්ථානවල අශුද්ධ ආත්ම පහ වුණා. පාවුල්තුමා ගියපු ස්ථානවල මලවුන් නැගිට්ටා. පාවුල්තුමා ගියපු ස්ථානවල මිනිස්සු යේසුස් වහන්සේව පිළි අරගත්තා. පාවුල්තුමා මේ ලෝකයේ අන්‍ය ජාතීන් උදෙසා සුභාරංචි දේශනා කිරීමේ පුරෝගාමියා වුණා. අන්න ඒක ඔහු කිව්වේ ප්‍රඥාවේ වචනයෙන් නොවේ මම නුඹලා වෙතට ආවේ බලය සහිත පුජ්‍යලෙක් විදියටයි කියා. යේසුස් වහන්සේ රත්පල සනාදයක් දෙන්න. ඒකයි මම එදා දවසෙත් ඔබට කිව්වේ ශ්‍රී ලංකාවේ මිනිස්සු සුභාරංචි අහනවා 1505 ඉඳලා. සුද්ධ මේ රටට පය ගහපු දවසේ ඉඳලා මිනිස්සුන්ට සුභාරංචි දේශනා කරනවා. අපේ ආදි මුතුන් මිත්තන්ට සුභාරංචි ඇහුණා. එයා යේසුස් වහන්සේ පිළිගත්තා. හැබැයි මුල් කාලේ තිබුණු බලවත්කම, ඒ බලය කියන එක නැති වෙලා අවසානයේදී මේ ප්‍රඥාව කියන එක විසින් මේක වහගත්තා. දැනුම කියන එක විසින් මේක වහගත්තා. අවසානයේදී දෙවියන් වහන්සේ මිනිස්සෙක් නැගිට්ටවුවා මේ දේශය උදෙසා. ඒ මිනිස්සයා ඇවිල්ලා අද දවසේදී දෙවියන් වහන්සේගේ ආත්මයෙන්ද උන්වහන්සේගේ බලය සහිතවද සුභාරංචි දේශනා කරමින් සිටිනවා. ඒ මනුෂ්‍යයාගේ නම තමයි ප්‍රොෆෙට් ජෙරොම්. ඒකයි මේ රටට දෙවියන් වහන්සේ ප්‍රොෆෙට් ජෙරොම් කියලා මිනිස්සෙක්ව නැගිට්ටුවේ. මොකද මේ රටේ මිනිස්සුන්ට බයිලා අහලා ඇති වෙලා හිටියා. මේ මිනිස්සුන්ට, මේ රටේ මිනිස්සුන්ට දේව ධර්මය අහලා එපා වෙලා. මොකද දේව ධර්මය නිසා මට ලැබුණු දෙයක් නැහැ. ගොඩාක් දේව ධර්මය උගන්වනවා. හැබැයි මගේ ලෙඩේ සුව වුණේ නැහැ. මෙච්චර දේව ධර්මය උගන්වනවා. මගේ ස්වාම්පුරුෂයා අඩු වයසින් මැරිලා ගියා. මෙච්චර දේව ධර්මය උගන්වනවා. මගේ දරුවට යහපතක් වුණේ නැහැ. මෙච්චර දේව ධර්මය උගන්වනවා. මුළු ගම පලාතම කුඩු ගහන එක මිනිහෙකුට මිදෙන්න බැරි වෙලා තියෙනවා. මෙච්චර මේ දේවල් වෙද්දි ඇයි අනේ දෙවියනේ අපට මුකුත් කරන්න නැහැ කියලා මිනිස්සු මොර ගන්න පටන් ගත්තා. එතකොට දෙවියන් වහන්සේ කිව්වා මම නුඹලා වතර මිනිස්සෙක් වෙනවා. ඒ මිනිස්සයා වෙන්නේ ප්‍රඥාවේ වචන අරගෙන නෙවෙයි. ඒ මිනිස්සයා එන්නේ එක එක්කෙනාව සතුටු කරන්න නෙවෙයි. ඒ මිනිස්සයා එන්නේ මගේ ආත්මයද මගේ බලයද ඇතුවයි කියලා. අන්න ඒ නිසා තමයි ප්‍රොෆෙට් ජෙරොම් ඇඟිල්ල දික් කරාම අශුද්ධ ආත්ම පහ වෙන්නේ. හාලෙලූයා. එනම් මිත්‍රවරුනි, ලංකාව තුල ඒ පිවිදීම ආරම්භ වෙලා තියෙනවා. ඒ පිවිදීම ආරම්භ වෙලා තියෙනවා. රමෙලා කිසෝ බහනේ කර කැසියන මොස් මිනිස්සු අපේ ආදි මුතුන් මිත්තන් මේ රටේ පළමු කිතුණු પરම්පරාව ඔවුන්ගේ ධනිස් දිය වෙනකල් ධන ගහගෙන යාඥා කරපු පිවිදීම අද දෙවියන් වහන්සේවල තියෙනවා කියලා මම ඔබට ඉතා පැහැදිලිව නිසකකමින් යුතුව ප්‍රකාශ කරනවා. හාලෙලූයා. රෙෆසිකානේ බෂිකා තලකරණී මසියෝස්. එහෙනම් පාවුල්තුමා කිව්වා මම නුඹලා වෙතට ආවේ ප්‍රඥාවේ වචන අරගෙන නෙවෙයි, හැබැයි බලය
ප්‍රකාශ වීමෙන් තමයි මම නුඹලාට ආවේ. අපි ඊළඟ පදයට යමු. එසේ උනේ නුඹලාගේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ බලයෙන් මිස මිනිසයන්ගේ ප්‍රඥාවෙන් නොපිහිටන පිණිසය. අන්න. ඇයි මම මෙහෙම ආවේ? එසේ උනේ නුඹලාගේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ බලයෙන් මිස මිනිසයාගේ ප්‍රඥාවෙන් නොපිහිටන පිණිසය. ඒක අදහස තමයි නුඹලාගේ ඇදහිල්ල පිහිටන්නේ දෙවියන් වහන්සේගේ බලය මත මිස ප්‍රඥාව මත නෙවෙයි. තේරුණා දෙක? නුඹලාගේ ඇදහිල්ල පිහිටන්නේ දෙවියන් වහන්සේගේ බලය මත මිස මිනිසාගේ ප්‍රඥාව මත නෙවෙයි. ඒක තමයි කිව්වේ. ඒකෙන් සරලව කිව්වොත් එහම නුඹලාගේ ඇදහිල්ල පවතින්නේ මිනිසාගේ ප්‍රඥාව කියන විද්‍යාව මත නෙවෙයි. නුඹලාගේ ඇදහිල්ල පවතින්නේ දෙවියන් වහන්සේගේ බලය මතයි. ආමෙන්. ආමෙන්. තව ගොඩක් දේවල් කියන්න පුළුවන්. හැබැයි කමන්න අපි ඊළඟ පදයට යමු. එසේවි නමුත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කතා කරමු. එනම් මේ ලෝකයේ නොහොත් මේ ලෝකයේ නැතිවී යන මුලාදෑනියන්ගේ ප්‍රඥාවක් නොව අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන් වහන්සේ විසින් කලින් නියම කරන ලද්දා වූ සංගවා තිබූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරමු. හරි. දැන් අරන්න. එසේ නමුත් සම්පූර්ණ තැනැත්තන් අතරෙහි, සම්පූර්ණ තැනැත්තන් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේව පිළිගත්ත, උන්වහන්සේට වර්ධනය වුණු සම්පූර්ණ තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කතා කරමු. දැන් මේ ප්‍රඥාවයි ඉස්සල්ලා කියපු ප්‍රඥාවයි වෙනස්. ඔකට ග්‍රීක් වචන තියෙනවා. නමුත් ග්‍රීක් වචන මම කියන්නේ ඔබ පටලා ගන්න නිසා. හැබැයි ඉස්සල්ලා ප්‍රඥාව ගැන පාවල්තුමා කිව්වේ මම ඔබලාට ආවේ ප්‍රඥාවෙන් නෙමෙයි කියලා කිව්වේ. ඒ ප්‍රඥාව නෙමෙයි මෙතන මේ 6 වෙනි පදේ ප්‍රඥාව කියලා කියන්නේ. මේ ප්‍රඥාව තමයි අද අපි මේ කතා කරන ප්‍රඥාව. ඉස්සල්ලා කතා කරේ විද්‍යාව කියන ප්‍රඥාව. ඒකයි මේ මාතෘකාව දුන්නේ විද්‍යානුකූල ඥානය සහ සැබෑ ප්‍රඥාව කියලා. ඉස්සල්ලා කතා කරේ විද්‍යානුකූල ඥානය පිළිබඳව. ඊට පස්සේ දැන් කියනවා එසේ වේ නමුත් සම්පූර්ණ තැනැත්තන් අතරේ අපි ප්‍රඥාව කතා කරමු. හරි. ප්‍රඥාව කතා කරනවා සම්පූර්ණ තැනැත්තන් අතරට ගියාම. විද්‍යාව නෙමෙයි. සම්පූර්ණ ප්‍රඥාව කතා කරමු. එනම් මේ ලෝකේ නොහොත් මේ ලෝකේ නැතිවී යන මුලාදෑනින්ගේ ප්‍රඥාව නොවේ. මේ ලෝකේ පාලකයෝ, මේ ලෝකේ දේශකයෝ, මේ ලෝකේ විද්‍යාඥයෝ කතා කරන නැතිවී යන ප්‍රඥාව නොවේ. අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන් වහන්සේ විසින් කලින් නියම කරන ලද්දා වූ සංගවා තිබූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරමු. ඒ පදේ ඕම නෙවෙයි. හොඳට අපි ආපෞසරයක් කියවන්ට එනවා. බලන්න ආපෞසරය මේ 7 වෙනි පදේ විතරක් අපි දාමු තිරේ පුළුවන් නම් කරුණාකරලා. එතන කියනවා අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන් වහන්සේ විසින් කලින් නියම කරන ලද්දා වූ සංගවා තිබූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරමු. ආපෝසරක් කියමු. ගොඩක් අයට තේරුණ නැති නිසා. අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන් වහන්සේ විසින් කලින් නියම කරන ලද්දා වූ සංගවා තිබූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරමු. හරි. තේරුණ නැති නිසා ආපෝසරයක් මම මෙහෙට කියවන්න යනවා. බලන්න. අපගේ ගෞරවය පිණිස. කාගේ ගෞරවය උදෙසාද? අපගේ ගෞරවය උදෙසා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ විශ්වාස කරන මිනිසයන්ට මේ ප්‍රඥාව මහ ගෞරවයක්. අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම. ඒ කියන්නේ මේ ලෝකවල කියලා කිව්වම මුළු විශ්වයට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ විසින් කලින් නියම කරන ලද්දා වූ. ඒ කියන්නේ කලින් තින්දු කරපු ප්‍රඥාවක්. මේ ප්‍රඥාව අපගේ ගෞරවය උදෙසායි. මේ ප්‍රඥාව අපට ලැබුණාම අපට ගෞරවයක් ලැබෙනවා. ඒක හැබැයි කොහොමද තිබුණේ? සංගවා තිබිලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරමු. එහෙනම් ප්‍රඥාව කොහෙද තියෙන්නේ? සංගවා තිබෙන්නේ. මේක තමයි වෙනස. විද්‍යාව කොහෙද තියෙන්නේ? එලිපිට. මම තව ඉස්සරහට එනවා. එලිපිට තියෙන්නේ. විද්‍යාව තියෙනවා ඔයාගේ ඉස්කෝලේ පොතේ. ප්‍රඥාව තියෙන්නේ සංගවල. විද්‍යාව තියෙනවා Google ගියාම. ප්‍රඥාව තියෙන්නේ කොහෙද? සංගවල. කොහෙද සංගවල තියෙන්නේ? දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කියන අභිරහස. තේරුණ නැත්නම් ආය කියන්න. විද්‍යාව කියන එක හැම තැනම ලියවෙලා තියෙනවා. ප්‍රඥාව ලියවෙලා තියෙනවද? නෑ. ප්‍රඥාව සැඟවුණු අභිරහසක්. හැලෙලුයා. ඒ නිසා තමයි විද්‍යාව දන්න මිනිස්සු සියදිවි නසාගන්නේ.
ඒ නිසා තමයි ලංකාවේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යෝ කැම්පස් එකේ කාමරය ඇතුලේ බෙල්ලවල දාගන්නේ. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල මහාචාර්යවරු විද්‍යා පීඨාධිපතිවරු තමන්ගේ දුවට වඩා බාල ගෑනු ළමයි තමන්ගේ ගෑනු විදියට තියාගෙන ඉන්නේ. හොර ගෑනු විදියට. ඇයි ඒ? ප්‍රඥාව සැඟවිලා තියෙන්නේ. විද්‍යාව එලිපිට තියෙන්නේ. තේරෙනවද මම දැන් කියන දේ? Yes sir. රාබෙල කිස මොනක්ද? එහෙමනම් ප්‍රඥාව එලිපිට ප්‍රසිද්ධියේ වෙන්දේසියේ තියෙන විදියක් නැහැ. ඇයි? ප්‍රඥාව කෙනෙක් සැඟවිලා අභිරහසක් විදියට තියෙන්නේ. Amen. මේ දක්වා තේරුණ ඇත උස්සන්න බලන්න. Hallelujah. Hallelujah. හැබැයි එහෙමනම් දැන් තමයි මගේ පණවිඩේ මීට කලින් ඔබ අහලා නැති තැනට එන්නේ. කොහෙන්ද එහෙමනම් මේ විද්‍යාව කියන ඥාණය මේ ප්‍රඥාව මිනිස්සුන්ට ආවේ? මෙතන මහ ලොකු දේවල් තියෙනවා. විද්‍යාව කියන විහිළුවක් නෙවෙයි. අද ඔබ මාව මේ විදියට නරඹන්නේ විද්‍යාව නිසා. Yes. හැබැයි විද්‍යාවේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික මොනවද කියලා මම මේක පැහැදිලි කරලා ඉවරලා ඔබට පහදන්ට යනවා. මම මේ කියන්න යන දේ එලි කරලා ඉවරලා පහදන්ට යනවා. Yes. කොහෙන්ද මේ ප්‍රඥාව ආවේ විද්‍යාවට? විද්‍යාවේ මහා ලොකු දේවල් අද වෙනකොට කරලා තියෙනවා. විද්‍යාව නිසා අපි ගුවන්ගත වෙලා ගුවන් යානයක යනවා. විද්‍යාව නිසා අද මිසයිල හදලා අපි ලෝකේ විනාශ කරනවා. විද්‍යාව නිසා අපි කනව බොනව මේ විදිහට ඉන්නවා. විද්‍යාව නිසා ඔබ ගෙදර ඉඳගෙන මාව මේ විදිහට YouTube එකේ බලනවා. කොහෙන්ද මිනිස්යාට මේ ප්‍රඥාව ආවේ? මේක කොහෙන් හරි එන්න ඕන. ගොඩක් අය හිතන විදිහට නිකන් ඔහේ පාවෙලා ගිහිල්ලා විද්‍යාව ආවේ නැහැ. විද්‍යාව කොහෙන් හරි පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ විද්‍යානුකූල ඥාණය පාවල්තුමා මේ දෙවෙනි පරිච්ඡේදයේ පටන් ගද්දි කියන විද්‍යානුකූල ඥාණය කොහෙන් හරි ආරම්භ වෙන්න ඕනේ. නේ? කොහෙන්ද පටන් ගන්න ඇත්තේ? කාට හරි කියන්න පුළුවන්. එහෙමනම් මම ওই ප්‍රශ්නයට උත්තර හොයාගෙන අපි යමු. උත්පත්ති පොතේ 3 පරිච්ඡේදයට අපි යමු. උත්පත්ති 3:5 ඉඳලා අපි පද කීපයක් කියමු. මග්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත අපි මේක මේ හැමින් කියවන්න ඕන. හරි 3 පරිච්ඡේදයේ 5 පදේ. දැන් මෙතන දන්නේ නැති අය තියෙන නිසා පසුබිම කියන්නම්. දැන් මේ ආදම් සහ ඒව ඒදන් උයනේ වාසය කරද්දි ඔවුන්ට දෙවියන් වහන්සේ කිව්වා අසවල් ගසෙන් කන්න එපා. මේ ගහෙන් කන්න එපා. ඒ ගහෙන් කාපු දවසේදී නුඹලා නසින්ට යනවා, මැරෙන්න යනවා. ඒ නිසා ඒ ගහෙන් කන්න එපා. ඊට පස්සේ යක්ෂයා ඇවිල්ලා, සාතන් ඇවිල්ලා ස්ත්‍රිය එහෙමත් නැත්නම් ඒවව පොළඹවනවා මේ ගහෙන් කන්න කියලා. ඒක තමයි මේ සිදුවීමේ අවස්ථාව. හැමෝම කියන්න විද්‍යාව සහ ප්‍රඥාව කියලා. විද්‍යාව සහ ප්‍රඥාව. හරි. විද්‍යාවට එරෙහිව ප්‍රඥාව කියලා කියමු. විද්‍යාවට එරෙහිව ප්‍රඥාව. රයිට්. බොහොම හොඳයි. එහෙනම් මෙතෙන්දී අපිට හමු වෙනවා මේ කතාවට මුල. රයිට්. අපෝ මම කියවන්න හොඳින් අහගෙන ඉන්න. මග්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බැවින් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වෙන බවත් දෙවියන් වහන්සේ දන්නාසේකයි ස්ත්‍රියට කීය. දැන් යක්ෂයා මෙයව පොළඹවනවා. පොළඹවද්දී අහනවා ඔයාට මේකෙන් කන්න එපා කිව්වද කියලා. එතකොට ඒව කියනවා ඔව් අපිට මේකෙන් කන්න එපා කිව්වා. එතකොට යක්ෂයා කියනවා කන්න එපා කියලා කියන්නේ මෙන්න මේ නිසයි. මොකද්ද කන්න එපා හේතුව? මග්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසේකයි ස්ත්‍රියට කිව්වේ. ඒ කියන්නේ පොළඹවනවා යාව. පොළඹවනවා. ඒ පෙළඹවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒව මේ ඵලය නැත්තම් ගෙඩිය කන්නේ. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. පරණ මුල් බහැපු කිතුනොත් මෙතන ඉන්නවා කීප දෙනෙක්, ගොඩක් අය ඉන්නවා. මං අහන ප්‍රශ්නේ තමයි මොකක්ද දන්නවද? ඇයි ඒව මේ ගෙඩිය කෑවේ? ඇයි ඒව මේ ගෙඩිය කෑවේ? බඩගින නිසාද? ඇයි ඕනතරම් ගස් තිබ්බනේ කන්න බඩගින්නේ? ඇයි කෑවේ? මොකද්ද? දෙවියන් වහන්සේට සමාන වෙන්න. හරි, 6 පදේ උත්තරේ තියෙනවා. ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳයි. කන්න හොඳයි. රයිට්. කෑමට හොඳ බවද ඊළඟ මොකද්ද? නෝන ලබාගෙන. කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාව්‍ය යුතු ගහක් බවද දැන. ඒක තමයි කාරණය.
එහෙමනම් ඒව gediya kæwe බඩගින්න නිසාවත් දෙවියන් වහන්සේට අකීකරු වෙන්න ඕන නිසාවත් නෙවෙයි. එයාට ප්‍රඥාව අවශ්‍ය නිසා, නුවණ අවශ්‍ය නිසා තමයි එයා gediya kæwe. එහෙමනම් එතන තමයි මේ නුවණ ඔබ මේ කියන විද්‍යානුකූල නුවණ මිනිස්යාගේ නුවණ පහළ වෙන්නේ. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? ඒ වෙනකල් ඒ අය ඇඳුම් නැතුව ඉන්නවා කියලා දැනගෙන හිටියේ නැහැ. ඇයි ඒ? ඇඳුම් නැතුව කියලා දැනගෙන ඉන්නම් මේ ඇස්වලට ඒ ප්‍රඥාව එන්න ඕනේ, නුවණ ඒ දැනගන්න එන්න ඕනේ. ගෙඩිය කාපු ගමන් එයාට ප්‍රඥාව කියන අපි මේ විද්‍යානුකූල ප්‍රඥාව ආවා. විද්‍යානුකූල ප්‍රඥාව Tamanට ආපු ගමන් බැලුවා, අඩේ මං ඇඳුම් නැතුව ඉන්නේ. මේක තමයි මනුෂ්‍යයාගේ අද අපි විද්‍යාව කියලා මහා ලොකුවට පටන් ගන්න ප්‍රඥාවේ ආරම්භය. ඒ කියන්නේ නං මනුෂ්‍යයාට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නැති වුණ තැන තමයි විද්‍යාවේ ආරම්භය. දැම්මම කියන්නම් අපි මේ ලොකුවට කතා කරන විද්‍යාවට තියෙන අභියෝග කීපයක්. එහෙමනම් මෙතෙන්දි තමයි මනුෂ්‍යයා පංච ඉන්ද්‍රියෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න දවස. මෙදා තමයි ඒව මේ ගෙඩිය කාපු දවසේ ඉඳලා තමයි ඇස කන නාසය දිව සම කියන පංචේන්ද්‍රයන් ඔස්සේ මිනිස්සයා තීන්දුව අරගෙන වැඩ කටයුතු කරන්න සූදානම් වෙච්ච අවස්ථාව. නැත්තම් උන්ට සිදු වෙච්ච අවස්ථාව. ඕක තේරෙන්නේ නැති නිසා මම තව තේරෙන භාෂාවෙන් කියන්නම්. මෙදා ඉඳලා තමයි මිනිස්සයා ගනුදෙනු කරන්නේ ඇහැට පේන විදියට, කනට ඇහෙන විදියට, නහයට ගඳ සුවඳ දැනෙන විදියට, දිවට රස දැනෙන විදියට, සමට ස්පර්ශය දැනෙන විදියට මනුෂ්‍යයා ගනුදෙනු කරන්න පටන් ගත්තේ මෙන්න මේ උත්පත්ති තුනේ 6 වෙනි පදයේ ඉඳලා. එදා ඉඳලා මනුෂ්‍යයාට මොනවා හරි විශ්වාස කරන්න නම් පාස්ටාවිස්ක පේන්න ඕන. එක්කෝ ඇහෙන්න ඕන, එක්කෝ දැනෙන්න ඕන, එක්කෝ සුවඳ තියෙන්න ඕන, එක්කෝ රහක් තියෙන්න ඕන. එහෙම නැති දේවල් නැහැයි කියලා හිතන තරමට මනුෂ්‍යයා තමන්ගේ පංච ඉන්ද්‍රියට වහල් වුණා. ඒක නිසා තමයි විද්‍යාවේ මූලික අංග මොනවද? පරීක්ෂණයක් තියෙන්න ඕනේ. ඒකේ නිරීක්ෂණයක් තියෙන්න ඕන. පරීක්ෂණය ඔස්සේ කරන ලද නිරීක්ෂණය ඔස්සේ එළඹෙනා වූ නිගමනයක් ආවට පස්සේ ඒක අපි විද්‍යාව කියලා පිළිගන්නවා. එහෙමනම් පරීක්ෂණය කරන්නේ මොකක්ද? ඇස කන නාසය දිව සම. එහෙමනම් නිරීක්ෂණය කරන්නේ මොකෙන්ද? ඇස කන නාසය දිව සම. එමනම් නිගමනය කරන්නේ ඇසට පේන, කනට ඇසෙන, නහයට සුවඳ දැනෙන, දිවට රස දැනෙන, සමට පේන දේවල් ඔස්සේ නිගමනයක් කරනවා මෙන්න මේකයි කියලා. තවත් අභියෝගයක් තියෙනවා. ඒ තමයි මේ දේ මනින්න බැරි නම් ඒක විද්‍යාවට ග්‍රහණය කරගන්න බෑ. ඕනම දෙයක් විද්‍යාවට ග්‍රහණය කරගන්න නම් ඒක මනින්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ අද ලීටර් මිලිලීටර් කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ කිලෝග්‍රෑම් කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ කිලෝමීටර් කියලා. ඒ නිසා තමයි අපි වෙනත් ආකාරයේ මිනුම් ඒකක තිබෙන්නේ. ඇයි විද්‍යාවට කිසිම දෙයක් ග්‍රහණය කරගන්න බෑ, මනින්න බෑ නං. ඒක නිසා තමයි ඕන මිනිහෙකුට මම ඔයාට ආදරේ කියලා බේරිලා යන්න පුළුවන් වෙන්නේ. අමාරයට ඒ වෙලාවේ අස්සරුණා. ක්ලාසිය ප්‍රබහණිය ක්‍රිකිතල බ්‍රහණිය කුසලරේ මාෂියෝස්. මං වාට ආදරේ කියලා කිව්වම අහන ප්‍රශ්නයක් තමයි කොච්චර ආදරේද කියලා. කොච්චර ආදරේද කිව්වට පස්සේ ඕන බොරුවක් කියන්න පුළුවන්. ඇයි? විද්‍යාත්මක ක්‍රමයක් නැහැ ඔබගේ ආදරේ මනින්න. තාමත් විද්‍යාවට ඔප්පු කරන්න බෑ ක්‍රමයක් නැහැ ආදරේ මනින්න. විද්‍යාවට ක්‍රමයක් නැහැ තරහව කේන්තිය මනින්න. හැබැයි ඒ අය පිළිගන්නවා ආදරේ කියලා දෙයක් තියෙනවා කියලා. කොච්චර නින්දා සහගත දෙයක්ද? මනින්න බැරි දේවල්, ගඳ සුවඳ දැනෙන්නේ නැති දේවල්, ඇහැට පේන්නේ නැති දේවල්, කොහොමත්ම කිව්වොත් පරීක්ෂණ නලයකට දාලා ටෙස්ට් ටියුබ් එකෙන් පරීක්ෂා කරන්න බැරි දේවල් නොපවතින බවට ප්‍රකාශ කරන අය ආදරය මං වාට ආදරේ කියලා කියනවා. ඒක තමයි සමහරු කියන්නේ ඔයා මට කොච්චර ආදරේද කියලා කිව්වොත් එහෙම මම මේ පපුව පැලෙන්න ඔයාට ආදරේ කියනවා. මොකද එයාට ඕන බොරුවක් කියන්න පුළුවන්, මනින්න ක්‍රමයක් නැහැ. ඉතින් මනින්න පුළුවන් නම් හරිම ප්‍රශ්න. ඔයා කියන්නේ කොච්චර ආදරේද? දැම්ම ප්‍රේම මීටරේ මැන්නා හරි. ඔයා කියන්නේ බොරුවක්. ඔයා ආදරේ මට මෙච්චරයි. තේරෙනවද මන් දන්නේ මං කියන දේ? තව අපි ගැඹුරට යනවා. තේරෙනවද විද්‍යාව කොච්චර දුප්පත්ද කියලා? විද්‍යාව කොච්චර දුප්පත්ද කියලා තේරෙනවද? හරි. ඊළඟට විද්‍යාව පිළිබඳ විවිධ නිර්වචනයන් තියෙනවා. විද්‍යාව පිළිබඳව ලෝකයේ විවිධ අය නිර්වචනයන් කරලා තිනවා. මේ නිර්වචනයන් අතර මම එකක් ඔබට දැන් පැහැදිලි කරන්නට යනවා. විද්‍යාව පිළිබඳ නිර්වචනයන්. මේ විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක නිර්වචනයක් මන්න මෙහෙම ඔබට ප්‍රකාශ කරන්නට යනවා. ඒ නිර්වචනය තමයි විද්‍යාව යනු
ඉදිරියේදී කරන ලබන පරීක්ෂණ නිරීක්ෂණය ඔස්සේ අසත්‍යක්ෂණයට ලක් කළ හැකි මතවලින් යුත් අධ්‍යයනයකි. ඔක තමයි විද්‍යාව කියලා කියන්නේ. මම දවක සිංහලෙන් කියන්නම්, බය වෙන්න එපා. හරි, මොකද්ද? ඉදිරියේදී කරනු ලබන පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ. ඒ කියන්නේ ඉස්සරහට ඉදිරි කාලෙදී පරීක්ෂණ නිරීක්ෂණ කරලා අසත්‍යක්ෂණයට ලක් කළ හැකි. ඒ කියන්නේ බොරුවක් කියලා ඔප්පු කරන්න පුළුවන්. බොරුවක්ද ඇත්තක්ද කියලා ඔප්පු කරන්න පුළුවන් මතවලින් යුක්ත අධ්‍යයනයකට තමයි විද්‍යාව කියලා කියන්නේ. ලෝකේ කොහෙවත් විද්‍යාව යනු සත්‍යයි කියලා එකක් නැහැ. ඇයි දන්නවද? විද්‍යාව කියන දේ හෙට අසත්‍යක්ෂණයට ලක් කළ හැකි. හෙට පරීක්ෂා කළ නිරීක්ෂණය කළා නෑ මේක වැරදි කියලා ඔප්පු කරන්න පුළුවන්. එහෙම විදියේ මතවලින් යුක්ත අධ්‍යයනයකට තමයි කියන්නේ විද්‍යාව කියලා. ඒ නිසා තමයි ඔබ පුංචි කාලේ ඉගෙන ගත්ත දේවල් අද වෙනස් වෙලා තියෙන්නේ. පුංචි කාලේ ඉගෙන ගත්ත දේවල් අද වෙනස් වෙලා තිනවා. ඒ කාලේ ඉස්කෝලේ විද්‍යාපති උගන්වපු දේවල් නෙවෙයි අද විද්‍යාපති උගන්වන්නේ. ඇයි? හේතුව ඒ දේවල් අසත්‍යක්ෂණයට ලක් කරලා. එහෙම නැත්නම් පරීක්ෂා කළ නිරීක්ෂණ කළ ඒක වැරදි ඊට වඩා මේක හරි කියලා ඔප්පු කරලා තිනවා. එහෙනම් විද්‍යාව කියලා කියන්නේ හැමදාම වෙනස් වෙන දෙයක්. විද්‍යාව කියලා කියන්නේ ගතික දෙයක්, හැමදාම වෙනස් වෙන දෙයක්. හැබැයි දෙවියන් වහන්සේගේ වචනය ඊයේත් අදත් සදාකාලෙටම එක වගේ. හැලෙලූයා. යේසුස් වහන්සේ ඊයේත් අදත් සදාකාලෙටම එක වගේ. ඒ නිසා තමයි කියන්නේ ආසත් පොළවත් පාව යන්නේ, නමුත් මාගේ වචනය පාවනවන්නේය. ඇයි? මාගේ වචනය ඉදිරියේදී නිරීක්ෂණය කරලා පරීක්ෂණය කරලා අසත්‍යක්ෂණයට ලක් කරන්න බෑ. ඒක දෙවියන් වහන්සේගේ වචනයයි. එහෙනම් දෙවියන් වහන්සේගේ වචනය සදාතනිකයි. දෙවියන් වහන්සේගේ වචනය සදාතනිකයි. හලෙලූයා. එහෙමනම් ඔබ තීන්දුව කරන්න අවශ්‍යයි, ඔබට ඕනේ මොන ප්‍රඥාවද? ඔබට ඕනේ දා ඒදන් උයනේදී gediye kaapu welawae labitcha pragnawada? එහෙමත් නැත්නම් ලෝකවල ආරම්භයට පෙර දෙවියන් වහන්සේ සංගවා තබූ ප්‍රඥාවද ඔබට ඕනේ කියලා ඔබ තීන්දුව කරන්න ඕනේ. සෑහෙන දිනකට වැටහෙනවා. ඔබ තීන්දුව කරන්න ඔබගේ දරුවා ඉස්කෝලේ යවලා හදාගන්නකොට ඉස්කෝලේ යවන්න, මගේ දරුවත් ඉස්කෝලේ යනවා, ඔක්කොම ඉස්කෝලේ යනවා. මොකද මේ ක්‍රමවේදෙන් අපට පණින්න කඩේම් කීපයක් තියෙන නිසා ළමයින්ට අධ්‍යාපනය ලබා දෙන්න හොඳට. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ තීන්දුව කරන්න ඕනේ මගේ දරුවට මම ලබා දෙන්නේ ඒව gediye kaapu welawae aapu ප්‍රඥාවද? එහෙම නැත්නම් ලෝකවල ආරම්භයට පෙර දෙවියන් වහන්සේ සංගවා තබූ අභිරහසක් වූ ප්‍රඥාවද කියලා. ඒක ඔබ තීන්දුව කරන්න ඕන දෙයක්. ඒක දැනගත්තට පස්සේ ඔන්න සුවේද සහනේද හැමදේම පහසු වෙනවා. ඇයි දන්නවද? ඇයි දන්නවද? විද්‍යාවෙන් හිතන කෙනෙකුට හරි අමාරුයි සුවය ලබා ගන්න. දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා අපේ සභාවේ දෙවියන් වහන්සේ දීලා ඉන්න වෛද්‍යවරුන් වෛද්‍යවරියන් නිසා. සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට දෙවියන් වහන්සේ පුදුම හැකියාවක් දෙලා තියෙනවා, පුදුම ප්‍රඥාවක් දෙලා තියෙනවා. මේ සංගුණාව ප්‍රඥාව. එහෙම නැත්නම් එයාට හරි අමාරුයි දෙවියන් වහන්සේව අදහන්න. එයාට හරි අමාරුයි දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න. ඇයි දන්නවද? අර ක්‍රමයට තමයි පුරුදු වෙලා තියෙන්නේ. අර ක්‍රමයට තමයි පුරුදු කරන්නේ. කොහොමද? ඇහැට පේන්න ඕනේ, කනට ඇහෙන්න ඕනේ, දිවට රස දැනෙන්න ඕනේ, නාසයට සුවඳ දැනෙන්න ඕනේ, සමට ස්පර්ශය දැනෙන්න ඕනේ. ඒ වගේම මනින්න ගණනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නොවන දේවල් විශ්වාස කරන්න බෑ. දැන් ඔබට තේරෙනවා ඇති විද්‍යාව තාමත් කොයිතරම් දුප්පත්ද කියලා. ඔබගේ හිතේ තියෙන ආදරයවත් මනින්න බැරි විද්‍යාව තමයි මේ අපි වැඳගෙන පුදාගෙන දරුවන්ට උගන්වන්නේ සහ දරුවන් ඔස්සේ මුලා කරන්නේ. එනිසා මම ඔබට අද ආරාධනා කරනවා, මේ නියම ප්‍රඥාව. නියම ප්‍රඥාව කියලා කියන්නේ අභිරහස් දැනගැනීමේ ප්‍රඥාව. නියම ප්‍රඥාව කියලා කියන්නේ වෛද්‍යවරු හොඳ කරන්න බෑ කියලා එළියට දැම්මහම ඒ මනුෂ්‍යයාට සුවය ලබන්න පුළුවන් ප්‍රඥාව. නියම ප්‍රඥාව කියලා කියන්නේ එක කකුලක් කොටයි අනිත් එක දිගයි කිව්වම අර කොට කකුල දික් වෙන ප්‍රඥාව තමයි මම මේ කියන සංගවුණු ප්‍රඥාව. ඒ වගේම ඒ ප්‍රඥාව තමයි මේ ලෝකේ හැම දෙයකටම වඩා අනිත් පැත්තට ගමන් කරන ප්‍රඥාව. අර විද්‍යානුකූල ප්‍රඥාව කියනවා දැන් උද්දමනේ මෙච්චරයි, ඒ නිසා මෙච්චරයි මෙච්චරයි මේ රටේ මිනිස්සුන්ට මන්ද පෝෂණය වෙනවා, මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා. හැබැයි අර සංගවුණා වූ අභිරහසක් වූ ප්‍රඥාව කියනවා නුඹ කොහේ හිටියත් කවර කාලයකත් මම නුඹ සමගයි, නුඹ සඵල වෙනවායි කියලා.
හැම වෙලේම දැන් ඔබට පේනවා ඇති මොකද්ද මේ ඝට්ටණය මේ ප්‍රඥාවන් දෙක අතර ඝට්ටණය ඇයි එක ප්‍රඥාවක් ආරම්භ වෙන්නේ දෙවියන් වහන්සේට අකීකරුවන මොහොතේ ඉඳලා මනුෂ්‍යයාගේ දිව්‍යත්වේ නැති වුණාට පස්සේ එන ප්‍රඥාව තමයි විද්‍යාව කියලා කියන්නේ තව සරලව කියනවා නම් මනුෂ්‍යයාගේ දිව්‍යත්වය ආදම්ගේ දිව්‍යත්වේ නැති වුණ මොහොතේදී ආපු ප්‍රඥාවට අපි කියනවා විද්‍යාව කියලා නමුත් ලෝකවල ආරම්භයට පෙර අපගේ ගෞරවය උදෙසා දෙවියන් වහන්සේ සංගවා තැබූ ප්‍රඥාව තමයි අපි මේ කියන උතුම් ප්‍රඥාව. තව චුට්ටක් ගැඹුරට යමුද? වැඩි වෙලා දේශනා කරන්න නැහැ. තව මිනිත්තු 10න් ඉවර කරනවා. තව පොඩ්ඩක් ගැඹුරට යමුද? අපි කොරින්ති පොතේම පළවෙනි පරිච්ඡේදයේදී පාවුල්තුමා මේක තව විග්‍රහ කරනවා. එතකොට දැන් අපිට හොඳට තේරෙයි ඇයි මේ උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ මම කිව්වේ කියලා. අපි 1 කොරින්තිය 1:18 කියවමු. 1 කොරින්තිය 1:18 කියමු බලන්න. මග්නිසාද කුරුසයේ වචනය විනාශ වන්නන්ට මෝඩකමය. නමුත් ගැලවන්නා වූ අපිට ඒක දෙවියන් වහන්සේගේ බලය. අන්න. දැන් තේරෙනවා ඇයි කුරුසයේ වචනය විනාශ වන්නන්ට මෝඩකමය කියලා. ඇයි මේක දෙකක්? එදා ඒ ගෙඩිය කාපු වෙලාවේදී වැටුණු මනුස්සයාට ලැබුණු ප්‍රඥාව. එහෙම නැත්නම් යාට ඒ වෙලාවේ යාගේ ඇස් දෙක අරුණා. මම නිර්වස්ත්‍රයි කියලා දැනගත්තා. අන්න ඒ ප්‍රඥාව හමුවේ කුරුසිය මොඩකම. තේරුණාද? නමුත් ගැලවෙන්නා වූ අපට ඒක දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කියනවාද? බලය. බලයයි. අන්න ඒකයි වෙනස. ඒකයි පාවුල්තුමා දෙවෙනි පරිච්ඡේදයට එනකොට කියන්නේ මම ඇවිල්ලා ප්‍රඥාවෙන් නෙමෙයි කතා කරේ මම කතා කරේ බලයෙන් කියා. ආමෙන්. එහෙමනම් අපිට තියෙන ප්‍රඥාව නිකම්ම කතා බහ කරලා මොලේෙන් වැඩපෙන්නන ප්‍රඥාවක්ද? නැහැ. මේ පදයට අනුව අපිට තියෙන ප්‍රඥාව මොන ප්‍රඥාවක්ද? බලය. දෙවියන් වහන්සේගේ බලය. ඒකයි කියන්නේ කුරුසියේ වචනය විනාශ වන්නාට මෝඩකම. ඇයි එයා වැටුණ පුජ්‍යලේ? එයාට තියෙන අර gediya kapilawa ප්‍රඥාව. එයාට මේක මෝඩකමක්. හැබැයි ගැලවෙන්නා වූ අපිට ඒ ප්‍රඥාව තමයි දෙවියන් වහන්සේගේ බලය. ඒ කුරුසිය තමයි දෙවියන් වහන්සේගේ බලය. වෙලා වෙන නිසා අපි 22 වෙනි පදයට යමු. 22 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. කෙසේද යත් යුදෙවරු ලකුණු ඉල්ලති. මෙන්න මේක ඔබ ටිකක් හොඳට අවබෝධ කරගන්න ඕන දෙයක්. මෙතන චුට්ටක් වටහා ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ කතාව මොකද මේ පාවුල්තුමා ලියන්නේ කොරින්ති සභාවට. එතකොට පාවිච්චි කරපු වචනවල පොංචි පොංචි ඒ කියන්නේ සංකේතාත්මක දේවල් තියෙනවා. උදාහරණයක් විදියට දැන් මෙතන තියෙනවා වචන දෙකක් ඔබ වටහා ගන්න ඕන. යුදෙවරු කියලා එක වචනයක් තියෙනවා. ඒ වගේම ග්‍රීකයන් කියලා තව වචනයක් තියෙනවා. මේ වචන දෙක ඔබ වටහා ගන්න ඕන. යුදෙවරු කියලා කියන්නේ මෙතන ඇත්තටම යුදෙව්වන්ට. ඒ කියන්නේ ආගමික පිරිසට. පැහැදිලිද? ආගමික පිරිසට තමයි මෙතන යුදෙව්වන් කියලා කියන්නේ. ඒ කියන්නේ තෝරාව අධ්‍යයනය කරපු, දේව ධර්ම අධ්‍යයනය කරපු ඒ අයට තමයි මේ යුදෙව්වරු කියලා කියන්නේ. එවකට සිටපු බයිබල් පදේ තියමු කමන්න. එවකට හිටපු ආගමික පිරිසට තමයි මෙතන යුදෙව්වරු කියලා කියන්නේ. ඒ වගේම ග්‍රීක්වරු කියලා කියන්නේ මෙතන ග්‍රීකයන් කියලා කියන්නේ සමස්ත අන්‍ය ජාතීන්. මොකද පාවල්තුමා හැම වෙලේම ජූස් ඇන් ග්‍රීක් නැත්නම් යුදෙව්වන් සහ ග්‍රීකයන් කියලා හැඳින්වෙම අන්‍ය ජාතීන්. ඒකට හේතුව තමයි පාවල්තුමා ජෙරුසලමෙන් ගිහිල්ලා ඔහුගේ සුභාරංචිය යුරෝපයට ගෙනියනකොට ග්‍රීසියේ ඇතැන්ස් වලින් තමයි යාගේ වැඩ කටයුතු පටන් ගන්නෙ. හරි, ඒකයි පාවල්තුමා මේ ප්‍රඥාව ගැන මේ තරම් ලියන්නත් හේතුව. ඇයි දන්නවද? එතකොටත් ග්‍රීසිය කියන්නේ ලෝක ප්‍රඥාවේ නගරයක්. ග්‍රීසියේ ඇතැන්ස් වල එතකොට මිනිස්සුෝ ප්‍රඥාවේ වචන බෙදා ගන්න කාලයක්. ඒක තමයි පාවුල්තුමා ඔබට කියවුවා තවිස්තරට තේරෙනවද? පාවුල්තුමා ග්‍රීසියට ගියාට පස්සේ පාවුල්තුමාට ඔබ දන්නා එලිමහන් රංගපීඨ වගේ තියෙනවා. පුංචි පඩි 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 මෙහෙම තියෙන අර පේරාදෙනිය වල වගේ පුංචි ඒවා තියෙනවා. ඒ ස්ථානවලට විද්‍යාත්මක මතයක් දරන ප්‍රඥාවන්තයෙක් කියලා එතන ඕන කෙනෙකුට ගිහිල්ලා කතා පවත්වන්න පුළුවන්. ඒ කතා පවත්වනකොට මිනිස්සු ඇවිල්ලා අහගෙන ඉන්නවා. ඒක තමයි ග්‍රීකයන්ගේ ස්වභාවය. ඒක තමයි පෞරාණික විද්‍යාඥයින් ගොඩාක් අය ග්‍රීසියෙන් බිහි වෙලා තියෙන්නේ. හරි, එතකොට පාවල්තුමා ග්‍රීක් කියලා කියන්නේ සමස්ත අන්‍ය ජාතීන් නියෝජනය වෙන විදිහට, යුදෙව්වන් කියලා කියන්නේ ඒ ආගමික සම්ප්‍රදායික පිරිස නියෝජනය වෙන පිරිස විදිහට. ඕක ඔළුවේ තියාගෙන තමයි මේ පදේ කියවන්න ඕනේ, නැත්නම් ඔබට වැටහෙන්නේ නැහැ. මම කියවන්නම්. කෙසේදවත් යුදෙව්වරු ලකුණු ඉල්ලති. යුදෙව්වරු හොයන්නෙම ලකුණු. ඒ වගේම
ලකුණු කියලා කියන්නේ සලකුණු සංකේත ඒ දේවල් අපිට පෙන්වන්න කියලා කියනවා. ග්‍රීක වර මොනවද හොයන්නේ? ප්‍රඥාව. මේක තමයි අදකලා තින්නේ. සම්ප්‍රදායිකව ඉන්න පිරිස ආගමික පිරිස පෙන්වනවා. හරි අපිට ලකුණු පෙන්වන්න එහෙනම්. ඔයා දිවසිවරයක් නම් පෙන්වන්න අපිට මේක කියලා. ලකුණු හොයන්නේ. ඔයා දිවසිවරයක් නම් ඇයි අපිට කියන්න බැරි පාපන්දු ලෝක කුසලාන දිනන්නේ කවුද කියලා? ඔයා දිවසිවරයක් නම් අපිට කියන්න ලංකාවේ ඊළඟ ජනාධිපති කවුද කියලා? මොනවද මේ ලකුණු සොයනවා? කවුද මේ ආගමික පිරිස? මිනිස්සු කොටස් දෙක මේ. දෙවෙනි කොටස තමයි මොකද්ද? ග්‍රීක වරු නැත්තම් අන්‍ය ජාතිකින්. ඒගොල්ලෝ මොනවද හන්නේ? ප්‍රඥාව. ඒ අය තමයි කියන්නේ අයියෝ විද්‍යාව ලකුණක් පෙන්නුවොත් අපි විශ්වාස කරන්න. ඒ වගේම අන්‍ය ජාතිකින් ආගමික නොවන පිරිස කියනවා අයියෝ මේ විද්‍යාවෙන් පෙන්වන්න වෙයි නම් අපි මොනවද මේ කරන්න මේ විකාර වැඩ. තේරෙනවද මන්දන මං කියන දේ? Yes. තව සරලව කියන්න ඕනද? මනුෂ්‍ය කොට්ටාස දෙකක් ඉන්නවා මේ පදයට අනුව. පළවෙනි කොට්ටාසය තමයි මොකද්ද? ලකුණු සොයන කොටස. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරනවා මොනවා හරි දෙයක් ආගමික සම්ප්‍රදායික දෙයක් විශ්වාස කරනවා ලකුණක් පෙන්නුවොත් අපි විශ්වාස කරනවා. ඉර අතට ගෙනත් පෙන්නන්න අපි විශ්වාස කරනවා. මොනවා හරි ලකුණක් පෙන්නන්න. එතකොට අපි විශ්වාස කරනවා. අනිත් පිරිස කියනවා ඔය මොනවා කිව්වත් අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද අපිට ඕනේ විද්‍යාව. ඒකයි පාවල්තුමා කියන්නේ යුදෙව්වෝ ආගමික සම්ප්‍රදායක මිනිස්සු ලකුණු හොයනවා. ලකුණක් කියලා අපිට ලකුණක් වෙන්න ලකුණක් වෙන්න ප්‍රොෆෙසර් අපිට ලකුණක් වෙන්න එතකොට අපි විශ්වාස කරනවා. අන්න පිළිකා රෝලට යන්න අපි ලකුණක් දෙන්න අපි විශ්වාස කරනවා. ග්‍රීකේ මොනවද කියන්නේ? පිස්සු වැඩ මේ ගොන්නු සෙට් එකක් මිරකල් ඩොම් එකට එකතු වෙලා අර ඉන්න ඔක්කොම හරක් කියලා. ඇයි ඒ? ග්‍රීකයා ප්‍රඥාවස වෙනවා. අන්න ජාතිකයා. මොඩියල් සෙට් එකක්. රයිට්. ඕකේ. අපිට කියන්නේ එහෙම නෙමෙයි. රයිට්. ඕකේ. නමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීකවරුන්ට හැබැයි කැඳෙව්වා වූ සම්ප්‍රදායිකව ආගම් විශ්වාස කරන පිණිසරත් කැඳෙව්වා වූ අන්න ජාතීන්ටත් දෙවියන් වහන්සේගේ බලය සහ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත්ය. එහෙනම් යේසුස් වහන්සේ තමයි කැඳවනු ලැබුවන්ගේ ප්‍රඥාව. හල්ලෙලූයා. ආමෙන්. 23 වෙනි පදේ තේරුම් නැති අය ආපහු කියවන්න. මොකද ඒකේ කමා කීපයක් තියෙන නිසා අමාරුයි පොඩ්ඩක් වටහා ගන්න. මං ආපහු කියවන්නම්. 22 සහ 23 පද දෙක හොඳින් අහගෙන ඉන්න. කෙසේ දෙයත් යුදෙව්වරු ලකුණු ඉල්ලනවා, ග්‍රීක්වරු ප්‍රඥාව හොයනවා. නමුත් අපි කුරුසිය ඇනගසුණු ලැබූ ක්‍රිස්තුස් වහන්සේව දේශනා කරනවා. උන්වහන්සේ. ඔන්න උන්වහන්සේ කියන්නේ කවුද? යේසුස් වහන්සේ. පුළුවන් නම් උන්වහන්සේ කියන එක අපි ඉරක් අඳගමු. යේසුස් වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්. අන්‍ය ජාතින්ට මෝඩකම. අන්‍ය ජාතින්ට යේසුස් වහන්සේ මෝඩකම. යුදෙව්වරුන්ට සම්ප්‍රදායිකයට උන්වහන්සේ පැකිලීමක්. නමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීක්වරුන්ට, ඒ කියන්නේ කැඳවනු ලැබූ සමස්ත දෙනාට උන්වහන්සේ දෙවියන් වහන්සේගේ බලය සහ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවයි. දැන් ඔබට තේරෙන ඇයි හැම වෙලෙම පාවුල්තුමා ප්‍රඥාවත් එක්ක බලය තියන්නේ කියලා. ප්‍රඥාවත් එක්ක බලය තියන්න එකට හේතුව තමයි ඇයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තමයි බලය සහ ප්‍රඥාව කියන්නේ. යේසුස් වහන්සේ තමයි බල සහ ප්‍රඥාව කියන්නේ. ඒ නිසා තමයි පාවුල්තුමා මෙතෙන්ද කියන්නේ අපිට, ඒ කියන්නේ කැඳවනු ලැබූ අයට, කැඳවනු ලැබූ බෞද්ධෙක් වෙන්න පුළුවන්, කැඳවනු ලැබූ හින්දු කෙනෙක් වෙන්න පුළුවන්, කැඳවනු ලැබූ මුස්ලිම් කෙනෙක් වෙන්න පුළුවන්, කැඳවනු ලැබූ සම්ප්‍රදායික කිතුණුවෙක් වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයාට යේසුස් වහන්සේ බලය සහ දිව්‍යමය ප්‍රඥාවයි. එහෙනම් අද දවසේදී ඔබට බලය අවශ්‍ය නම් ඔබට අවශ්‍ය යේසුස් වහන්සේ. ඔබට ප්‍රඥාව අවශ්‍ය නම් ඔබට අවශ්‍ය යේසුස් වහන්සේ. යේසුස් වහන්සේම තමයි ඔබට බලය සහ ප්‍රඥාව. හලෙලූයා. ආමෙන්. හලෙලූයා. මේකයි අද දවසේ මගේ පණිවිඩය. හැබැයි මේ පණිවිඩයට මම දැන් පොඩි අදාළ කර ගැනීම කීපයක් ඔබට එකතු කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ මිනිත්තු 3ක 4ක කාල පරිච්ඡේදය තුළදී. ඔබ දන්නවද ඔබ රෝගීව ඉන්නවා නම් ඔබට අවශ්‍ය මේ ප්‍රඥාව විතරයි. ඇයි මේ ප්‍රඥාව තුළ බලය තියෙනවා. ඒකයි මේ වෙනස. මේ ප්‍රඥාව තුළ බලය තියෙනවා. මේ ප්‍රඥාව තුළ බලය තියෙන නිසා ඔබගේ ලෙඩට සුවය හම්බෙනවා. මේ ප්‍රඥාව තුළ සඵලත්වය තිබෙනවා. ඒක නිසා ඔබට ජීවිතය සඵලත් වෙනවා. මේ ප්‍රඥාව තුළ නිදහස තියෙනවා. එවිට ඔබ සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. මේ ප්‍රඥාව තුළ සමාධානය තිබෙනවා. එවිට ඔබ සම්පූර්ණයෙන්ම සමාධානයට ලක් වෙනවා. මේ ප්‍රඥාව තුළ ප්‍රීතිය තිබෙනවා. එවිට ඔබ ප්‍රීතිමත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේක තමයි අද ඔබට අවශ්‍ය දේ. ඒ නිසා ඔබ කොච්චර රෝගීව හිටියත්,
කොච්චර ලෙඩ වෙලා අසරණ වෙලා හිටියත් ජේසුස් වහන්සේගේ කුරුසිය තමයි කුරුසියේ අණගසම් ලැබුව ජේසුස් වහන්සේ තමයි ඔබගේ විසඳුම. ඒ නිසා මම හැමදාම මතක් කරනවා වගේ අපි යමු 1 පේතෘස් 2:24 ට ඉතයික් මිනිට. ඒ ස්ථානයේදී මොකද්ද කියන්නේ? අප පාපවලට නැසි ධර්මිෂ්ඨකමට ජීවත් වෙන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුරුසේක. දැන් මේක විද්‍යාවෙන් කොහොමද ඔප්පු කරන්නේ? ජේසුස් වහන්සේ අපගේ පාපයන් ඉසුරුවා ගස පිටදී කියලා. තේන විද්‍යාව කොච්චර සීමිතයිද කියලා. උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුව කරනු ලැබුවෝය. මේක තමයි ඒ ප්‍රඥාව. එහෙනම් මේ දිව්‍යමය ප්‍රඥාව තමයි ජේසුස් වහන්සේගේ තුවාල වුණු ශරීරයෙන් නුඹට සුවේ තිනවයි කියන එක. අපි ඔතෙන්ට ආයෙනවා. හැබැයි එතෙන්ට එන්න කලින් මං අද දවසේදී ඔබට ආරාධනා කරනවා. ඔබ අද දවසේ පළමු වතාවට සහභාගී වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් 50 වෙනි වතාවට සහභාගී වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඔබ YouTube, Facebook, Glorious TV, Twitter මොන මාධ්‍ය ඔස්සේ බලන කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මං ඔබට අවස්ථාවක් දෙන්න යනවා. ඔබ මේ යේසුස් කියන පුජ්‍යලයාව ඒ බලය ඒ ප්‍රඥාව ඔබේ ජීවිතයට ආරාධනා කරලා පිළි අරගෙන නැත්නම් ඒ බලය ඔබගේ ජීවිතේ ඔබ අත්දකලා නැත්නම් මම ඔබට ආරාධනා කරනවා මේ අද දවසේදී ඒ තීන්දුව ගන්න කියලා. ජේසුස් වහන්සේ තමයි විද්‍යාවට කරන්න බැරි දේ කරන්න පුළුවන් තනන් වහන්සේ. මක්නිසාද? උන්වහන්සේගේ ප්‍රඥාව තමයි ලෝකවල ආරම්භයට පෙර සංගවා තිබූ අභිරහසක් වූ ප්‍රඥාව. විද්‍යාව කියලා කියන එක සීමා වෙන්නටම හේතුව තමයි මොකද විද්‍යාවේ එන්නා වූ ප්‍රඥාව වැටුණු මිනිසාගේ ප්‍රඥාවයි. එහෙනම් ඒ ප්‍රඥාවත් එක්ක හැම වෙලේම පාපය සම්බන්ධ වෙලා තියෙනවා. තව එලිදරවක් එක. ඇයි ඒ? මනුෂ්‍යයාට විද්‍යාත්මක ප්‍රඥාව ලැබෙන්නේ දෙවියන් වහන්සේට අකීකරු වීමත් එක්ක. එහෙමනම් ලෝකේ ප්‍රඥාව කියන්නේ මොකක්ද එක්කද හැම වෙලේම බැඳලා තියෙන්නේ? පාපයත් එක්ක. ලෝකේ ප්‍රඥාව හැම විටම පාපයත් එක්ක බැඳී තිබෙනවා. එනිසා මම ඔබට ආරාධනා කරනවා මේ සැඟවුණා වූ ප්‍රඥාව, මම අත්දකපු ප්‍රඥාව, ප්‍රොෆෙසර් ජෙරොම් අත්දකපු ප්‍රඥාව, මේ මහා ප්‍රඥෙක් වන පාවුල්තුමා අත්දකපු ප්‍රඥාව, පේතෘස් අත්දකපු ප්‍රඥාව, යොහාන් අත්දකපු ප්‍රඥාව, යාකොබ් අත්දකපු ප්‍රඥාව, ප්‍රොෆෙසර් ජෙරොම් අත්දකපු ප්‍රඥාව, මම අත්දකපු ප්‍රඥාව අත්දකින්න මම ඔබට ආරාධනා කරනවා. ඒ ප්‍රඥාව වනාහි පුජ්‍යලෙක්. ඒ ප්‍රඥාව වනාහි පුජ්‍යලෙක්. ඒකයි අපි බැලුවේ ඒ පුජ්‍යලයා නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් ඒ පුජ්‍යලයාගේ ප්‍රඥාව ඔබට ඇතුළුණු විට ඒ පුජ්‍යලයා ඔබගේ ජීවිතයට බාරගත්තට පස්සේ ඔබටගේ ජීවිතයට ගොඩක් දේවල් වෙනවා. එකක් තමයි යොහන් 1:12 ඔබ දේව දරුවෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබට සම්පූර්ණ පෞකමාව ලැබෙනවා. ඒ වගේම ඔබ ධර්මිෂ්ඨයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබට සදාකාල ජීවනය ලැබෙනවා. ඒ වගේම ඔබට උන්වහන්සේගේ ආත්මය, ශුද්ධාත්මය ඔබට ලැබෙනවා. අපි මේ අන්‍ය භාෂාවෙන් කතා කරන ශුද්ධාත්ම බලය, ඒ ශුද්ධාත්ම අනුභවය ඔබට ලැබෙනවා. ඉතින් ඒ නිසා අද දවසේදී මම ඔබට ආරාධනා කරනවා ඔබ කවදාවත් ගැලවීමේ යාඥාව කියලා නැත්නම්, ඔබ මීට කලින් දවසක යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ බාර කරලා නැත්නම්, කවදාවත් ඔබ කියලා නැත්නම් යේසුනේ මගේ ජීවිතේ මම ඔබ වහන්සේට බාර දෙනවා, යේසුනේ මගේ පව් වලට සමා වුණ මැනව, අද දවසේ ඉඳලා මම ඔබගේ දරුවෙක් කරගත මැනව, ඔබ වහන්සේ මලොන්ගේ නැගිට බව මම විශ්වාස කරනවා, අන්න ඒක නොදන්නා වූ ඒ දේ කරපු නැති අයට මම ආරාධනා කරනවා දැන් ලෑස්ති වෙන්න. මේ වගේ අවස්ථාවල් ඔබට හැමදාම නොලැබෙන්න පුළුවන්. මගේ ජීවිතේ මට මේ අවස්ථාව ලැබුණා මං වයස අවුරුදු 16 දී. ඒ අවස්ථාවේදී මම යේසුස් වහන්සේට මගේ ජීවිතය බාර දුන්නා. මගේ ආත්මය, ප්‍රාණය, ශරීරය මම යේසුස් වහන්සේට බාර දුන්නා. ඊට පස්සේ වෙච්ච දේවල් ගැන මම ඔබට බොහෝ අවස්ථාවලදී කියලා දෙනවා. හැබැයි මේ අවස්ථාවේදී මම ඔබට ආරාධනා කරනවා ඔබ තීන්දුවක් ගන්න. මේ වෙලාවේ සජීවීව බලන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පසුව විකාශය බලන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබට ආරාධනා කරනවා මොහොතක් අරගෙන කල්පනා කරලා බලන්න. මට ගැළවීම තියනවාද? මට පව්කමාව තිබෙනවාද? මම ධර්මිෂ්ඨයෙක්ද? මම ශුද්ධවන්තයෙක්ද? මට ශුද්ධාත්ම මනස ඉන්නවද? එහෙමත් නැත්නම් මේ ප්‍රශ්නේ අහලා බලන්න. අද මම මැරුණොත්, අද මගේ ඇස් දෙක පිය වුණොත් මං කොහෙටද යන්නේ? ජේසුස් වහන්සේව
පෞද්ගලික ගැලවුම්කාරය ලෙස පිළිගන්නා වූ හැම කෙනෙකුටම පෞකමාව තිබෙනවා, දේව දරුකම තිබෙනවා, ධර්මිෂ්ඨකම තිබෙනවා, සදාකාල ජීවනය තිබෙනවා, ශුද්ධාත්මන් වහන්සේව හම්බෙනවා. එහෙමනම් ඔබ මේ පොළවේත් මේ පොළවෙන් පස්සෙත් ඔබ ජයග්‍රහකයෙක්. එනිසා මම ඔබට ආරාධනා කරනවා, ඔබ අද දවසේ ගැළවීමේ යාඥාව කරන්න කැමති නම් මා සමග එකතු වෙලා හෑන්ඩ් අයිකන් එක ප්‍රෙස් කරන්න, Zoom ඉන්න අය හෑන්ඩ් අයිකන් එක ප්‍රෙස් කරන්න, YouTube බලන අය කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරන්න. මම ලෑස්ති ගැළවීමේ යාඥාව උදෙසා කියලා, මම සූදානම් ගැළවීමේ යාඥාව උදෙසා කියලා. ඒ වගේම Facebook බලන අය කමෙන්ට් සෙක්ෂන් එකේ ටයිප් කරන්න, මම ලෑස්ති ගැළවීමේ යාඥාව කරන්න කියලා. Zoom එකේ ඉන්න අය ඔබ කැමති නම් ගැළවීමේ යාඥාව කරන්න, ඔබ සූදානම් නම් මේ ප්‍රඥාවේද බලයේද ජේසුස් වහන්සේව ඔබගේ ගැලවුම් කාර්යය සහ ස්වාමින් වහන්සේ බවට පත් කරගන්න ඔබට කරන්න තියෙන්නේ හෑන්ඩ් අයිකන් එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ මම ඔබව පියවරෙන් පියවර මඟ පෙන්වනවා. YouTube ආඩත් කියන්නේ, Facebook ආඩත් කියන්නේ, comment section එක type කරන්න මම ලෑස්ති ගැලවීමේ යාඥාව කියන්නේ කියලා. එතනින් එහාට මම ඔබව මඟ පෙන්වන්නට බලාපොරොත්තු වෙනවා. Hallelujah. අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේට ප්‍රශංසා කරමු. දැන් අපි හැම කෙනෙක්ම එකතු වෙලා මේ අය උදෙසා මැදිහත්කාරකමේ යාඥාවකට යන්ට යනවා. ඒ නමස්කාරය සමගින් අපි මැදිහත්කාරකමේ යාඥාවකට යන්ට යනවා. නමස්කාර කණ්ඩායම ගායනා කරද්දී අනිත් හැම කෙනෙක්ම මේ හෑන්ඩ් අයිකන් ප්‍රෙස් කරලා අද දවසේදී තමන්ගේ ආත්මය, ප්‍රාණය, ශරීරය ජේසුස් වහන්සේට කැප කරන්න බලාපොරොත්තු වෙන පිරිස උදෙසා මැදිහත්කාරකමේ යාඥාවක් කරන්න යනවා. මොකද්ද ඔබගේ මැදිහත්කාරකමේ යාඥාව? කොහොමද කරන්නේ? ඔබ කියනවා, ස්වාමීනි, මේ අද ගැළවීමේ යාඥාව කරන පිරිස උදෙසා මම ඔබ වහන්සේ ඉදිරියේ දනගසනවා. ස්වාමීනි, මේ අයගේ හදවත් විවෘත වෙන්න උදව් කරන්න, මේ අයට වටහා ගැනීමේ ප්‍රඥාව දෙන්න, ශුද්ධාත්මනි ඔබ වහන්සේ දෙස ආකර්ෂණයක් පෙළඹවීමක් ඔවුන් තුළ ඇති කරන්න කියලා ඔබ මැදිහත්කාරයෙක් විදිහට යාඥා කරනවා. එවිට ඒ පිරිස ඉතා පහසුවෙන් මේ මායිම පහින්ට යනවා. මේක තමයි මිනිස්සුගේ ජීවිතයේ තියෙන අමාරුම තීන්දුව. මේ තීන්දුව පණින්න ඒ අය වෙනුවෙන් ඔබ මැදිහත්කාරකම යාඥාව කරන මැදිරිය අයත්, ඒ වගේම Zoom ඔස්සේ, YouTube ඔස්සේ බලන ගැළවීම ලැබූ හැම කෙනෙක්ම මේ වෙලාවේදී ඔවුන් උදෙසා මැදිහත්කාරකම යාඥාව කරන්න අපි නමස්කාර කරමු. Ropala kiraman karakio sapradi araman kosh lifrani seblat usula kande ape dukkya daragatte ape shokayai tuwal labuwe ape aparadha nisai usula kande ape dukkya daragatte ape shokayai තුවාල ලැබුවේ අපේ අපරාධ නිසයි. පොඩි කරනු ලැබුවා අපේ අයුතුකම් නිසා. සමාධානය ගෙන දෙන දඬුවම ඔබ පිට පැමිණුණා. ඕ සමාධානය ගෙන දෙන දඬුවම ඔබ පිට පැමිණුණා. දෙවිඳේ 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 මාසුව කළ දෙවිඳේ සමිඳේ 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 සමිනේ සමිදේ මාසුව කළ දෙවිඳේ. ඕ දෙවිඳේ 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 මාසුව කළ දෙවිඳේ සමිනේ සමිනේ සමිදේ 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 පාපකමා කළේ උසුලාගත්තේ අපේ දුක්ඛ දරාගත්තේ අපේ ශෝකයයි තුවාල ලැබුවේ අපේ අපරාධ නිසයි. උසුලාගත්තේ අපේ දුක්ඛ දරාගත්තේ අපේ ශෝකයයි
තුවාල ලැබුවේ අපේ අපරාධ නිසයි පොඩි කරනු ලැබුවා අපේ අයුතුකම් නිසා සමාධානය කෙන දෙන දනුවම ඔබ පිට පැමිණුණා ඕ සමාධානය කෙන දෙන දනුවම ඔබ පිට පැමිණුණා දෙවිදේ 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 සුවකල දෙවිනේ සමිදේ 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 ඕ මපං පමාකනේ දෙවිනේ 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 සුවකල දෙවිනේ සමිදේ 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 මා පව් කමගරේ හාලෙලූයා යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ අතෝසවාසිරණ හැම කෙනෙක්ම මම ඔබව පිළිගන්නවා හෑන්ඩ් ඇයිකොන් එක ප්‍රෙස් කරපු ඒ වගේම YouTube Facebook ඔස්සේ මම ගැලවීමේ යාඥාව කරන්න ලෑස්ති කියලා කමෙන්ට් කරපු හැම කෙනෙක්ව යේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගේ පවුලට මම පිළිගන්නවා. ආමෙන්. දේව දාසෙක් විදිහට මම ඔබව පිළිගන්නවා දෙවියන් වහන්සේගේ පවුලට. මේ වෙලාවේදී මම ඔබව යාඥාවකින් මඟ පෙන්වන්නට යනවා. ඒ යාඥාව ඔබ මා සමග කළාට පස්සේ මම අර කියපු කාරණා පහ ඔබේ ජීවිතේ යථාර්ථයක් බවට පත් වෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට පත් වෙනවා. ඔබගේ පාපය, ඔබ කළා වූ පාපය විතරක් නෙවෙයි, ඔබගේ ජන්මික පාපය පවා ඔබට සමාව ලැබෙනවා. ඒ වගේම ඔබ සම්පූර්ණ ධර්මිෂ්ඨ පුජ්‍යලෙක් බවට පත් වෙනවා. යේසුස් වහන්සේ හා සමානවම ධර්මිෂ්ඨ පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබට දෙවියන් වහන්සේ සදාකාල ජීවනය දෙලා තියෙනවා. ඒක ඔබට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟ දේ තමයි ඔබට ශුද්ධාත්මය උරුම වෙනවා. ශුද්ධාත්මය උරුම වෙනවා. එවිට ඔබට බොහොම සම්පූර්ණ සඵලවත් ජීවිතයක් මේ පොළවේ ගත කරන අවස්ථාව ලැබෙනවා. ඉන් අනතුරුව මේ ශරීර කූඩුව ඔබ මේ මහ පොළවේ දාලා යන දවසේදී ඔබ ජේසුස් වහන්සේ සමඟ සදාකාලයට ජීවත් වෙන්න යනවා. ඒක තමයි සුභාරංචිය කියලා කියන්නේ. එනිසා අත්තෝසුපු ආයතරේ මට පෙනෙන පිරිසගේ නමම කියන්න මට YouTube Facebook මේ අවස්ථාවේ පෙනෙන්නේ නැහැ. පසු මට එයාගේ නම් පෙනෙනවා. ඔස්කා සහ ඩිලෝමි අනුදා ඒ වගේම Zoom user නමක් සඳහන් වෙනවා. ඒ වගේම මෙරෙන්සි ෆර්නැන්ඩෝ ඇන්ඩ් ෆැමිලි එතන ඉන්න අය. ඒ වගේම ඉන්ද්‍රා කුමාරි, ජුලියානා, බවන්ත, වාසනා ඒ වගේම අසන්ත අනුරුද්ධ එතන දෙදෙනෙක් සිටිනවා. කාංචනා ඒ වගේම සුජානි සහ පවුලේ අය ඒ වගේම තරුන් කාවින්ද මෙන්න මේ පිරිස ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දෙවියන් වහන්සේගේ පවුලට ආරාධනා කරලා පිළිගන්නවා. YouTube ඔස්සේ කමෙන්ට් කරපු හැම කෙනෙක්මත් Facebook ඔස්සේ කමෙන්ට් කරපු හැම කෙනෙක්වත් මම මේ වෙලාවේදී දෙවියන් වහන්සේගේ පවුලට ආරාධනා කරලා පිළිගන්නවා. ඔබ මා සමග මේ සරල යාඥාව කියන්න. කියන ආදරණීය ජේසුනේ මට ඔබ වහන්සේව ඕනේ. මට ඔබ වහන්සේව ඕනේ. මම ඔබ වහන්සේව පිළිගන්නවා. මම ඔබ වහන්සේව පිළිගන්නවා. මාගේ ජීවිතයේ ස්වාමීත්වය මම ඔබට බාර දෙනවා. මාගේ ජීවිතයේ ස්වාමීත්වය මම ඔබට බාර දෙනවා. ඔබ වහන්සේ මරණු බවත් ඔබ වහන්සේ මරණු බවත් තැන්පත් කළ බවත් තැන්පත් කළ බවත් නැවත තුන්වෙනිදා නැගිටිනු බවත් නැවත තුන්වෙනිදා නැගිටිනු බවත් මම සිතින් අදහනවා. මම සිතින් අදහනවා. ඔබ වහන්සේ මාගේ ස්වාමින් වහන්සේ බව ඔබ වහන්සේ මාගේ ස්වාමින් වහන්සේ බව මුඛයෙන් ප්‍රකාශ කරනවා. මුඛයෙන් ප්‍රකාශ කරනවා. යෙසුනේ යෙසුනේ අද පටන් අද පටන්
මාව දේව දරුවෙක් කළගත මැනවා මාව දේව දරුවෙක් කළගත මැනවා මාගේ පව්වලට සමාව තිබෙන නිසා ස්තුතියි මාගේ පව්වලට සමාව තිබෙන නිසා ස්තුතියි මට ධර්මිෂ්ඨකම තිබෙන නිසා ස්තුතියි මට ධර්මිෂ්ඨකම තිබෙන නිසා ස්තුතියි මට සදාකාල ජීවනය තිබෙන නිසා ස්තුතියි මට සදාකාල ජීවනය තිබෙන නිසා ස්තුතියි දැන් යෙසුනේ දැන් යෙසුනේ ඔබගේ ආත්මයෙන් මාව පූර්ණ කළ මැනවා ඔබගේ ආත්මයෙන් මාව පූර්ණ කළ මැනවා මාව ශුද්ධාත්මෙන් පූර්ණ කළ මැනවා මාව ශුද්ධාත්මෙන් පූර්ණ කළ මැනවා අදපටන් අදපටන් මාගේ ජීවිතයේ සියලු දවස්වල මාගේ ජීවිතයේ සියලු දවස්වල ඔබ අනුව එන්න මට උපකාර කළ මැනවා ඔබ අනුව එන්න මට උපකාර කළ මැනවා මාගේ සෑම පියවරක්ම මාගේ සෑම පියවරක්ම ඔබ වහන්සේ මට මඟ පෙන්වුව මැනවා ඔබ වහන්සේ මට මඟ පෙන්වුව මැනවා ඔබගේ දරුවෙක් ලෙස ඔබගේ දරුවෙකු ලෙස ජයග්‍රාහීව ජයග්‍රාහීව මේ පොළවේ ජීවත් වෙන්න මේ පොළවේ ජීවත් වෙන්න මට උපකාර කළ මැනවා මට උපකාර කළ මැනවා ආමෙන් ආමෙන් මේ වෙලාවේදී ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාට මම සුබ ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම මේ හැම කෙනෙක් වෙනුවෙන් ආත්මල සනාදයක් දෙමු. මේ තමයි අද දවසේදී දෙවියන් වහන්සේගේ පවුලට එක් වුණා වූ අලුත් පිරිස. හලෙලුයා. මේක තමයි දේව රාජ්‍යයේ වර්ධනය කියලා කියන්නේ. මේක තමයි ස්වර්ගීය සේනාවන් ප්‍රීතියට පත් වෙනා වූ මොහොත. ඇයි මිනිස්සු සම්පූර්ණ අන්ධකාරයෙන් උන්වහන්සේගේ පුදුම වූ ආලෝකයට පැමිණෙනවා. මිනිස්සු සදාකාල නිර්යයට යන ගමනින් අනිත් පැත්ත හැරිලා දෙවියන් වහන්සේ සමග සදාකාල ජීවනයට එළඹෙනා වූ මොහොත. එනිසා මේ මොහොත තරන් මේ දේව මෙහි මම ප්‍රීතියට පත්වන තවත් අවස්ථාවක් නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමිනේ මේ වෙලාවේදී ඔබ වහන්සේට ජීවිතේ බාර කරපු හැම කෙනෙක්ම මම ඔබගේ හස්තයට බාර දෙනවා. ස්වාමීනි යේසුස් ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේ ඔබගේ යාඥාවෙදී ඔබ කිව්වා ස්වාමීනි මාගේ අතට ඔබ වහන්සේ බාර දුන්න කිසිවෙක් මම අහිමි කරගත්තේ නැහැ කියලා. ස්වාමීනි මේ වෙලාවේදී ඔබ වහන්සේ අපිට බාර දෙන මේ පිරිස කිසි දවසක අපිට අහිමි නොවන බව මම ප්‍රකාශ කරනවා. ස්වාමීනි ඔවුන්ගේ ජීවිතය අදපටන් ඔබ වහන්සේ තව වඩා දැනගන්නටත් ඔබගේ වචනය ඔස්සේ ඔබගේ චරිත ලක්ෂණ ඉගෙන ගන්නටත් ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවිතය මේ පොළවේදී ජයග්‍රහීව ජීවත් වෙන්නටත් පවිත්‍රව ජීවත් වෙන්නටත් ඉතා ජයග්‍රහී ලීලාවෙන් මේ ජීවිත ගමන නිමා කරමින් ඔබ වහන්සේ සමග සදා කාලයට ජීවත් වෙන්නත් ඔවුන්ට උපකාර කළ මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන්.